සුභ නිරෝගී දවසක් දරුවනි. මං අද දවසේ බලාපොරොත්තු වෙන උසස් පෙළ දරුවන්ගේ නූතන පදි සංග්‍රහයේ අපි නවත්තපු තැනින් ඉදිරියට යන්න. ඒ කියන්නේ මා දැන් වැඩි විස්තර අවශ්‍ය අවශ්‍ය නැහැ. අපි මෙතෙක් කරගෙන ආවේ නූතන පදි සංග්‍රහයේ කාව්‍ය ධාරාවන් පිළිබඳවනේ. පළමු වීඩියෝ එකෙන් ධාරාව හඳුනාගත්තා. දෙවෙනි ඊළඟ වීඩියෝ එකෙන් පළමු කාව්‍ය ධාරාවේ විශේෂතාවය කළා. ඊළඟ වීඩියෝ එකෙන් දෙවෙනි කාව්‍ය ධාරාවේ විශේෂතාවය කළා. එහෙමනම් අපිට තව කාව්‍ය ධාරා තුනක්. හිලහවුලයි නිසදැස් පරපුරේ පළමු පරපුරයි, නිසදැස් පරපුරේ දෙවෙනි පරපුරයි තියෙනවා. ඒකට මම අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ පියවර ඒ තමයි හිලහවුල ගැන. ඉතින් දැන් මේ හිලහවුල කවින්ගේ නිර්මාණවල විශේෂතා ගේනවයි කියන්න ලකුණු 15ක ප්‍රශ්නයක්, විචාර ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඉතින් අපි මම අර හැම වෙලාවෙම කියනවා වගේ මේ මේවා එක වීඩියෝ එකකට සියල්ල කැටි කරගන්න බෑ. මේක එතකොට මහා අචාරුවක් වෙනවා. නිසා එක 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 අපි කලබල නොවි හිමින් එකින් එක අධ්‍යයනය කළ යුතු කරුණු කාරණා වෙනවා. නිසා මම දැන් අද දවසේ කතා කරන්නේ හෙළහවුලේ කවින්ගේ නිර්මාණවල සුවිශේෂීතා. දැන් ඔයාලා රටාව දන්නවා, ආකෘතිය දන්නවා. සුවිශේෂීතාගේ කරනකොට කොහොමද වස්තු විෂය ගැනයි, භාෂාවයි, සංකල්ප රූප භාවිතයයි, ආකෘතියයි. ඔය හතර හොඳට මතක තියාගන්න. ඒ හතර ඔස්සේ ඒ නිර්මාණවල සුවිශේෂීතාගේ කරා. දැන් මම අද කතා කරන්නේ මොකක්ද? හෙළහවුල. හරි. එහෙනම් ඔන්න අපි බලමු. හෙළහවුල. හෙළහවුල කවියගේ නිර්මාණවල තියෙන සුවිශේෂීත. සුවිශේෂී ලක්ෂණ. හා, අද කතා කරන්නේ හෙළහවුල කවියගේ නිර්මාණවල තියෙන සුවිශේෂී ලක්ෂණ. හරිද? දැන් අපි දන්නවා කතා කරන කරුණු හතර, පොයින්ට්ස් හතරක් ඔස්සේ තමයි මේ කාව්‍ය ධාරා පහේම නිර්මාණවල විශේෂතා කියන්නේ. එකක් තමයි වස්තු විෂය. දැන් අපි බලමු වස්තු විෂය ගැන මොනවද කියන්න පුළුවන් කියලා. ඊට ඉස්සර වෙලා අපි බලමු හෙළහවුල කවියෝ කවුද කියලා. දැන් ඔයා දන්නවා හෙළහවුල කවියෝ පළවෙනි නිර්මාතෘව තමයි, ආරම්භකයා තමයි කුමාරතුංග මුනිදාස. මම පෙන්නනවා ලියන්නේ නැතුව වෙලාව යන නිසා. ඔන්න හෙළහවුල කවීන් කුමාරතුංග මුනිදාස, රැපියල් තෙන්නකෝන්, හිව්බන් තිසානායක, අමරසිරි ගුණවඩු, අරිසෙන් අහුබුදු. එන්න මේ නිර්මාණකරුව අපි හෙළහවුල කියනවා. අපි පැහැදිලිවම හෙළහවුල කිව්ව ගමම්ම අපිට මතක් වෙන්නේ කවුද? කුමාරතුංග මුනිදාස. හැබැයි මම ඔයාලට පොඩි මතක් කිරීමක් කළා. පළවෙනි කාව්‍ය පරපුර ගැන කතා කරනකොට මේ කුමාරතුංග මුනිදාස කවියා නිර්මාණකරණයට පිවිසෙන්නේ පළමු කාව්‍ය පරපුර බිහිවුණු අවදී ඉඳලා. ඒකට එහෙනම් එයා පළවෙනි කාව්‍ය පරපුරටත් අපි ඇතුළත් කළා. ඔව්, ඇතුළත් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. පළවෙනි කාව්‍ය පරපුර ගැන අහනකොට අපි එතෙන්ද කුමාරතුංග මුනිදාස දාන්න ඕනේ. ඊළඟට හෙළහවුල ගැන කතා කරනකොට එතෙන්ද දාන්න ඕනේ. ඇයි? එයා තමයි හෙළහවුල අපේ රටේ බිහි කරන්නේ, නිර්මාතෘ වෙන්නේ. එයා, ඒ කියන්නේ හෙළහවුල කියන්නේ මේ කාව්‍ය ධාරාවකට, කාව්‍ය සාහිත්‍ය මේ කාව්‍ය ධාරාවකට වඩා මෙතන හෙළහවුල කියන්නේ මේ සංගමයක්. ඒ කියන්නේ දැන් අපේ ගම්වල තියෙන්නේ ක්‍රිස්තියන් සංගම, තරුණ බෞද්ධ සංගමය කියලා විවිධ පැති ඔස්සේ බිහිවෙච්ච සංගම්. ඒ වාගේ තමයි හෙළහවුල සංගමයත්. ඒ කියන්නේ මේගොල්ලෝ මේ සංගමය බිහි කරගත්තේ භාෂාව, සිංහල භාෂාව හෙළ බෂ නගා සිටුවීම සඳහායි. නැතුව වෙන මේ කාව්‍ය ධාරාවක් හැටියට වෙනම ඉදිරියට එන්න නෙවෙයි. මේ කුමාරතුංග මුනිදාස මේ සංගමය බිහි කරගන්නේ මේ අපේ වියකී යන, නැති වෙලා යන, මැරිලා යන මේ සිංහල භාෂාව රැක ගැනීම සඳහා තමයි හෙළහවුල නැමැති සංගමය සංවිධානය බිහි වෙන්නේ. අපි දැන් අපි බුදුදාමා දාන ඇගිට අපි බෞද්ධ සංගම් පිහිටුවන්නේ තරුණ බෞද්ධ සංගමය. ක්‍රිස්තියානි ආගමේ අය ක්‍රිස්තියන් තරුණ බෞද්ධ සංගමය කියලා. ඒ වාගේම ඒ ආදණ්ණගා සිටුවීම සඳහා.
ඒවගේ අපේ රටේ සිංහල භාෂාව හෙළබස සුරැකීම සඳහා එක මේ වියකිලා යන්න දෙන්නේ නැතුව රැකගැනීම සඳහා තමයි මේ කුමාරතුංග මොනිදාස කවියා මේ හෙළාවුල කියලා කවින් පිරිසක් බිහි කර සංගමයක් ඇති කරගත්තේ. ඒකට තමයි එකතු වුණා මේ රැපිය තෙන්නකෝන්, අරිසෙන් අහුබුදු, අමරසිරි ගුණවඩු, හියුබතිසානාය මේ කට්ටිය එකතු වෙලා මේ හෙළ හවුල කියන සංගමය බිහි කරගෙන භාෂා සංවිධානයක් හැටියට නැගී සිටියා. අන්න ඒ නිසා මේගොල්ලන්ට ඉතින් විශේෂයෙන්ම හෙළ හවුලේ කවීන් කියලා හඳුන්වනවා. ඉතින් මේගොල්ලන්ගේ නිර්මාණවල විශේෂතා ඔන්න අග යනකොට අපි බලන්න ඕනේ මොනවද මේගොල්ලන්ගේ මේ හෙළ හවුලේ කණ්ඩායමෙන් අපේ නූතන පද්‍ය සංග්‍රහයට දීලා තියෙන පද්‍ය පන්ති කියලා. දැන් ඔයාලා මේ වීඩියෝව නරඹනකොට මොකද කරන්න ඕනේ? නූතන පද්‍ය පොත ළඟට ගන්න ඕන. අරගෙන බලන්න ඕනේ මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ කීයක් අපේ නූතන පද්‍ය සංග්‍රහයේ පොතේ තියෙනවද කියලා. බලන්න මොනවද තියෙන්නේ? කොයිතරම් නිර්මාණ තියෙනවද? අපේ මේ හෙළහවුලේ කවීන්ගේ නිර්මාණ මොනවද තියෙන්නේ? දැන් ඔයාලා පැහැදිලිවම පේනවා කුමාරතුංග මොනිදාසගේ තියෙනවා නැළවිල්ල. ඊළඟට රැපියල් තෙන්නකෝන් මහසූරින්ගේ තියෙනවා කුකුළු හැවිල්ල. තව කාගෙද තියෙන්නේ? අරිසෙන් අහුබුදු කවියගේ නිර්මාණයක් තියෙනවා මගුල් ගී. ඔච්චරයි නේද තියෙන්නේ? නිර්මාණ තුනයි තියෙන්නේ. මොනවද? කුකුළු හැවිල්ල තියෙනවා, කුකුළු හැවිල්ල තියෙනවා, කුකුළු හැවිල්ල තියෙනවා, නැළවිල්ල තියෙනවා, මඟුල් ගීය තියෙනවා. දැන් ඔයාලා පෙළ නූතන පද්‍ය සංග්‍රහය අරගෙන මේ කාව්‍ය ධාරාවන්ගේ නිර්මාණ ටික විවිධ පාටවලදී හයිලයිට් කරන්න. ඒ හයිලයිට් කරන පාටින්ම ඉස්සරහ ලියන්න මේ අහවල් කාව්‍ය පරපුර. ඊළඟට වෙන පාටකින් අපි දෙවෙනි පරපුර පාට කරලා මේ ඒ පාටින්ම ලියන දෙවෙනි පරපුර. ඊළඟට හෙළහවුල වෙන පාටකින් පාට කරලා ඉදිරියෙන් ලියගන්න මේ හෙළහවුල. ඒ විදිහට අපි සැලැස්ම සකස් කරගන්න. ඒක තමයි අපිට මතකයේ පවතින්නේ විභාගය ලියලා ඉවර වෙනකම්ම විතරක් නෙවෙයි. ඊට පස්සේ දිගට තව කාලයක් බොහෝ කාලයක් ওই මතකයේ පවතිනවා. ඒ නිසා දැන් ඔන්න ඔයාලගේ හෙළහවුල කවින්ගේ නිර්මාණ ටික ඔයාලා හයිලයිට් කරගන්න. එහෙනම් අපිට තියෙනවා නිර්මාණ තුනක්. කුකුළු හැවිල්ලයි, මගුල් ගීයයි, නැළවිල්ලයි. කුමාරතුංග මොනිදාසගේ. ඊට අපි කතා කරන්නේ අපේ ප්‍රශ්නේ අහන්නේ අපි හිතමු නූතන පද්‍ය ප්‍රශ්නේ අහනවා ඔයාලගේ විභාගෙද මේ. හෙළහවුලේ කාව්‍ය ධාරාවේ සුවිශේෂී ලක්ෂණ ඇගෙීමට ලක් කරන්න. ඒ නූතන පද්‍ය සංග්‍රහය ඇසුරින් කියලා දෙන්නේ කියලා හිතමු. එමනම් සමහරට සුවිශේෂී ලක්ෂණ පහත කරුණෝස්සේ ඇගෙීමට ලක් කරන්න කියලා දෙන්න පුළුවන්. ඒගොල්ල කරුණු ටික දෙනවා. මොනවද දෙන කරුණු? වස්තු විෂය, ආකෘතිය, සංකල්ප රූප, භාෂාව. ඔදේ දීලා කියයි ඒ කරුණෝස්සේ ඇගෙීමට ලක් කරන්න කියලා. එතකොට ඔන්න වස්තු විෂය බලන්න. දැන් ඔයාලගේ නූතන පද්‍ය සංග්‍රහය ඇසුරින්නේ මේ ප්‍රශ්නෙට පිළිතුර අහන්නේ. බාහිර නිර්මාණේ නම් ඇතුළත් කරන්න බෑ. නූතන පද්‍ය සංග්‍රහයේ නිර්මාණ ඇසුරින් ඔබට નિયમિતව නිර්මාණ ඇසුරින් මේ ගැටළු සාකච්ඡා කරන්න කිව්වොත් ඔයාලා මේ නිර්මාණ තුන ඇසුරින් පමණයි අනිවාර්යයෙන්ම පිළිතුරු ලිවිය යුත්තේ. අපි බලමු වස්තු විෂය සුවිශේෂී සීතා මොනවද මේගොල්ලන්ගේ කියලා. ඔන්න වස්තු විෂය ගත්තාම අපිට පුළුවන් එකක් තමයි වස්තු විෂය එක ලක්ෂණයක් තමයි ළමා අත්දැකීම් පදනම් කරගෙන තියෙන්නේ. හරිද? වස්තු විෂය කියන්නේ අත්දැකීමනේ. එතකොට මේ දෛත විශේෂයෙන් අපිට පේනවා මේ කුමාරතුංග මොනිදාස කවියගේ නිර්මාණ ගත්තොත් ළමා අත්දැකීම් නිර්මාණය කරගත්තු නිර්මාණ තමයි ළමා ලෝකයේ වඩවන උපකරණ නිර්මාණ තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න ළමා අධ්‍යයීම් පදනම් කරගත්ත මේගොල්ලෝ මේ නිර්මාණ කරන්නේ. ඊළඟට ස්වභාව සෞන්දර්ය මේගොල්ලෝ තේමා කරගන්නවා. ස්වභාව සෞන්දර්ය, ස්වභාව සෞන්දර්ය වර්ණන ඇතුළත් කරනවා. ඊළඟට මේගොල්ලෝ අධ්‍යයීම් කරගන්නවා තව විවිධ සමාජ සංසිද්ධි. සමාජ සංසිද්ධි විවිධ සමාජ සංසිද්ධි මේගොල්ලෝ අධ්‍යයනය කරගත්තා. සමාජ සංසිද්ධීන් අධ්‍යයනය කරගත්ත මේ හෙළහවුලේ කවියෝ.
තව මේ ගොල්ලෝ අධ්‍යයනය කරගන්නවා මව්පිය ගුණ. මව්පිය ගුණ වර්ණන, මව්පිය ගුණ වර්ණන මේ ගොල්ලෝ අධ්‍යයනය කරගන්නවා. මව්පිය ගුණ. තව මේ ගොල්ලෝ අධ්‍යයනය කරගන්නවා දේශාභිමානය. දේශාභිමානය, ජාතිකාභිමානය. මෙන්න මේව තමයි අධ්‍යයනය කරන්නේ. ඔන්න වස්තු හෙලාවලේ කවින්ගේ නිර්මාණවල වස්තු විශේෂ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ තමයි මේ කතා කරේ. ගොළු ළම අධ්‍යයනයෙන් පදනම් කරගත්තා, ස්වභාව සෞන්දර්ය අධ්‍යයනයෙන් කරගත්තා, විවිධ සමාජ සංසිද්ධීන් අධ්‍යයනය කරගත්තා, මෞපිය ගුණ වර්ණන අධ්‍යයනය කරගත්තා, ගත දේශාභිමානේ ජාතිකාභිමාන. ඉතින් දැන් අපි මෙහෙම ලියන විතරක් හරියනවද? නෑ. මොකද කරන්න ඕනේ? මේ අපිට නියමිත පද්දි පන්ති ඇසුරින් යහන්නේ. එහෙනම් අපි මේ අපි පද්දි පන්ති තුනෙන් නිදසුන් දෙන්න ඕනේ කවි පද පේලි කොටස්. මොනවාද? ළමාද්දකී පදනම් කරගත්තු නිර්මාණයක් තමයි. මොකද නැලවිල්ල. නැලවිල්ල ඔන්න කුමාරතුංග මොණදාසගේ ළමාද්දකී. ඒක ස්වභාව සෞන්දර්ය වර්ණනා එකක් හැටියට අපිට ගන්න පුළුවන්. මගුල් ගියේ අරිසෙන් අහුබුදු කවියයි. ඒකට යාලා කියන්න අරිසෙන් අහුබුදු කවියගේ මගුල් ගියේ ස්වභාව සෞන්දර්ය පදනම් කරගත් එකක් කියලා ඒකේ තියෙන කවි කොටසක් කියලා මේ අපූර්වට ස්වභාව සෞන්දර්ය වර්ණනා කළා කියලා. ඊළඟට කුකුළු හැවිල්ල මතක්ද? කුකුළු හැවිල්ල සමාජ සංසිද්ධිය. කුකුළු හැවිල්ල සමාජ සංසිද්ධිය. ඒයි සමාජයේ සිද්ධ වෙච්ච එක්තරා ප්‍රශ්නයක් එතනදී එන්නේ. කාන්තාවක කුකුළු කොරා ගැනීම නිසා ඒකට දේව කන්නලව්වක් නිකරන්නේ නැහැ. සමාජ සංසිද්ධියක් තියෙන. එහෙනම් ඔන්න අපේ නිර්මාණ තුන පදනම් වෙන්නේ ඔය හරහා. අපේ නිර්මාණ තුනේ තියෙන සමාජ සංසිද්ධියක්, ළමා දෙගීම, ස්වභාව සෞන්දර්ය වයි. ඒකට ඔයාලා ওই තුන කවි තුනකින් විස්තර කරන්න. හැබැයි ඔයාලට පුළුවන් මේ මෞපිය ගුණ, දේශාභිමාන, ජාතිගර්මාණය පදනම් කරගත්තායි කියලා කියන්න පුළුවන්. වස්තු විශේෂ විශේෂතා මෙන්න මෙව්වා කියලා කියලා ඔයාලගේ නිර්මාණ තුන ඇසුරින් මෙන්න මෙව්වා තියෙනවා කියලා කියන්න. දැන් අපි කතා කළේ වස්තු විශේෂ ගැනනේ. දැන් මම එනවා අද මේ භාෂාවට. දැන් එනවා භාෂාව ගැන. කොහොමද කියත් අපි කතා කළේ වස්තු විශේෂ ගැන. දැන් එනවා අංක දෙක භාෂාව. මේගොල්ලන්ගේ නිර්මාණවල භාෂාවේ විශේෂතා මොනවද අපිට දක්නට ලැබේ? ආය කතා දෙකක් නෑ, පැහැදිලිවම එකම ලක්ෂණයයි තියෙන්නේ. මොකක්ද? ඒ නිසා තමයි මේ කණ්ඩායමට ටීම් එක තියෙනම ලැබුණේ. මොකක්ද තියෙන්නේ? හෙළ රස. නුසු කිසිදු භාෂාවක් මිශ්‍ර නැති නුසු හෙළ රස. අපි ඔබට කියනවා කිසිදු භාෂාවක් මිශ්‍ර නැති හෙළ රස. ඒ කියන්නේ ඒ නිසා අපි මේකට කියනවා නුසු හෙළ රස. නොමුසු කියන්නේ විවිධ කිසිදු භාෂාවක් මිශ්‍ර වෙලා නැහැ. කොහෙන්ද දැන් මේක අපි පෙන්නන්නේ? ආ බලන්න නැලවිල්ල ගන්න. ආ නැලවිල්ලේ මාතෘකාවම නැලවිල්ලනේ අපි කියන්නේ. නැලවිල්ල නෙවෙයි ආ කියන්නේ, නැලවිල්ල. මාතෘකාවෙම තියෙනවා නැලවිල්ල කියලානේ, නැලවිල්ල. ඒවලට ඒකම උදාහරණයකට පැහැදිලිවම පෙන්නන්න පුළුවන් නැලවිල්ල. තව මේ නැලවිල්ල පද්‍ය පන්තියේ මේ විදිහට මේ එකාරේ භාවිතා කරපු වචන අපි ඔබට කියනවා එකාරේ කියලා. ඈ කෙටි ඇදලි එකාරේ. ඒක මේක භාවිතා කරපු වචන ගොඩාක් මේ ඔයාලගේ පද්‍ය පන්ති තුල තියෙනවා. එතකොට ඔයාලා අන්න ඒ පද තේලි කෑලි කියන්න ඕනේ. කොහෙද තියෙන්නේ? දැන් මෙහෙමයි බලන්නකො. කුකුළු හැවිල්ලෙන් කියේවි බලා එල්ල මුල මැ බෙල්ල. බලා එල්ල මුල මැ බෙල්ල. ඒ පදක බලන්න කීකේ තියෙනවා. ඊළඟට තියෙනවා මෙහෙම නැලවිල්ලේ තියෙන නිදි මව එයි වැළඳ ගනි. වැළඳ නෙමෙයි වැළඳ ගනි. කැරයන් නුඹසු හෙලබස. ඉතින් මේ වගේ කවි පද අන්නේ විදිහට ඔයාලා ඒ භාෂාව තියෙන තැන් මේ මගුල් ගීයේ තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ආකාරයේ මගුල් ගී තියෙනවා. පදවල මේ තියෙන පද පේලි දෙකක් හරි පාරක 20ක් හරි අරගෙන මේ භාෂාවේ ලක්ෂණ ඔයාලා
කියන්න ඕනේ. හරි. ඔන්න එහෙනම් ඒක හරි. ආයි භාෂාවේ වෙන කිසිදු ලක්ෂණයක් නෑ. තියෙන්නේම නුමුසු හෙළ බස. එහෙනම් අංක තුනට එනවා. මොනවද? සංකල්ප, රූප. සංකල්ප, රූප, භාවිතය. සංකල්ප, රූප, භාවිතය. මේගොල්ලෝ මේ සංකල්ප රූප බොහෝ විට ගත්තා පැරණි කවි බසේ තියෙන සංකල්ප රූප. පැරණි කවි බසේ තියෙන සංකල්ප රූප තමයි බොහෝ දුරට ගත්තේ. පැරණි කවි බසේ තිබෙන සංකල්ප රූප. පැරණි කවි බසේ තිබෙන සංකල්ප රූප තමයි ගොඩාක් වෙලාවට මේගොල්ලෝ ගත්තේ. දැන් අපිට උදාහරණයක් විදිහට කියනවා නම් නැලවිල්ල. කුමාරතුංගමනි දාසකයගේ නැලවිල්ල පදේ තියෙනවා මෙහෙම පදයක්. නවතති දී අත්කුසුම්. නවතති දී අත්කුසුම්. අර දේව කුමර කුමරියෝ ඉන අවස්ථාවේ කියපු පදපේලියක් මම මේ මතක් කළේ. නවතති දී අත්කුසුම්. අත්කුසුම් කියන්නේ අත්කුසුම් මේක පැරණි කවි බසෙත් එන රූපකයක්. අත් නැමැති මල්. අත් නැමැති මල් අත් කුසුම්ය රූපකය. එහෙනම් සංකල්ප රූප භාවිතය පරණේවා තියෙන්නේ. දැන් අපි දන්නවනේ සංකල්ප රූප මනවා කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ උපමා මගින්, රූපක මගින්, සංකීත මගින් අපි ළඟට චිත්‍ර මාන. ඊට අමතරව සරල භාෂාව තුළින් අපි තුළට චිත්‍ර ගේන එකට අපි කියනවා සංකල්ප රූප කියලා. ඒකට අන්නේ පැරණි කවි බසේ තිබෙන සංකල්ප රූප තමයි බොහෝ දුරට ගත්තේ. ඊළඟට ජන කවි බසේ, ජන කවි ආභාසේ, ජන කවි බසේ, ජන කවි බසේ ආභාසේ ලබල තියෙනවා. ඒ ජන කවි භාෂාව යොදා ගැනීම තුළ අපි තුළ චිත්‍රයක් මැව්වා. අපූර්ව රූපමා රූපක නැතත් ඒ භාෂාව හරහා අපි තුළට සජීවීව චිත්‍රයක් මවන්න සමත් වුණා. දැන් අපි ගත්තොත් මඟුල් ගීය. මඟුල් ගීය ගත්තා. මඟුල් ගීය ලස්සන වසන්තයක් අපිට මවනවනේ. කොහොමද මවන්නේ? මේ ඒ පරිසරය සුන්දර වෙන ආකාරයවල මඟුල් ගීය ඒවත් වසන්ත සමය කියලා තමයි මේ පද්‍යයට නම දෙන්නේ. එතකොට මේ පරිසරය වෙන දේවල් සතා සිව්පාවට බලපාන ආකාරය, කුඩා ළදරුවන්ට බලපාන ආකාරය, මහලු වැඩිහිටියන්ට බලපාන ආකාරය. ඒක කවි අපූර්වට මේ පරිසරයේ ඇති කරන බක්මහ සමය ඇති කරන අපූර්ව සෞන්දර්යාත්මක පරිසරයේ සරල භාෂාව ඔස්සේ අපි ළඟට ගෙනෙනවා. ඒ හරහා අපූර්ව චිත්‍රයක් අපේ මනසේ ඇති කරනවා. ඉතින් ඒ නිසා මේගොල්ලෝ අලුත් කවි සංකල්ප රූප ගේනවා. අලුත් උපමා රූපක මැව්වේ නැහැ. බොහෝ දුරට ගත්තේ පැරණි කවි බසේ ඒවා තමයි තමන්ගේ මේ නිර්මාණයට ගත්තේ. එතකොට අනේ ඔන්න දැන් එනම් සංකල්ප රූප භාවිතය යන ඔන්න කතා කරමු. ඊළඟට ආකෘතිය හතරවෙනි එක ආකෘතිය. හතරවෙනි එක ආකෘතිය. එහෙනම් හතරවෙනි ලක්ෂණය ආකෘතිය. ආකෘතිය ගත්තාම පැහැදිලිවම ආකෘතියේ පේන ලක්ෂණ තුනක් පේනවා. එකක් තමයි සිව්පද. සිව්පද. සිව්පද ආකෘතිය තියෙනවා. අද ඊළඟට තියෙනවා ගී කාව්‍ය ආකෘතිය. ඊළඟට තියෙනවා ගී කාව්‍ය ආකෘතිය. ඊළඟට තියෙනවා සිලෝ ආකෘතිය. මෙහෙලවුල ගවින්ගේ සිලෝ ආකෘතිය තියෙනවා. හරි, සිව්පද ආකෘතිය. ඔන්න ඔය ආකෘතියෙන් තමයි මේ කවිය භාවිතා කළේ. හරිද? දැන් අපිට පැහැදිලිවම මේවා උදාහරණ වලින් ඔප්පු කරන්න බෑ. කොහොමද සිව්පද ආකෘතිය කොහෙද තියෙන්නේ? ඒ සිව්පද ආකෘතියේ නැලවිල්ලේ මඟුල් ගියේ එහෙම තියෙනවා සිව්පද ආකෘතිය. නේ? සිව්පද ආකෘතිය මේ නැලවිල්ලේ මඟුල් ගියේ සිව්පද තමයි පද හතරේ හතර තමයි තියෙන්නේ. හැබැයි ඊට වැඩි එක තියෙන්නේ මොනවාද? ගී කාව්‍ය ආකෘතිය. සිව්පද සිව්පද වුණාට විදිත මාත්‍රා ගන්න 9 11. එතකොට ආකෘතිය වෙන්නේ මේ නැලවිල්ලේ මඟුල් ගියේ ආකෘතිය වෙන්නේ ගී කාව්‍ය ආකෘතිය. සිව්පද ආකෘතිය තියෙනවා මේගොල්ලන්ගේ කවිවල. හැබැයි මේ නිර්මාණ අපි මේකට දා ඇතුළත් කරලා නැහැ. දැන් මේ කාගේ දරිසෙන් අහුබුදුලගේ. එතකොට මේ
රැපියල් තෙන්නකෝන්ගේ වවුලුව කියලා නිර්මාණය මේ ඔයාලගේ පොතේ නෑ. යන්න ඒ වගේ තියෙන්නේ සිව්පද ආකෘතිය මාත්‍රා 18 මේ සමුද්‍ර ගෝස විරිතෙන් රචනාච්ච සිව්පද ආකෘතිය තියෙනවා වවුලුව කෘතිය රැපියල් තෙන්නකෝන්ගේ. ඒවා මේකේ නෑ. දැන් ඔයාලට තියෙන්නේ ගීකාගේ ආකෘතිය තමයි නැලවිල්ල සහ මඟුලි ගී. ඊළඟ කුකුළු හැවිල්ලේ ඒකේ තියෙන මාත්‍රා 6, 6, 12. 6, 12 පද කඩගෙන. සාම්ප්‍රදායික ආකෘතිය මිදීමට උත්සාහ කළා. ඒ මිදී නොරැදී ඒ මතම රැඳෙමින් යන ආකෘතියක තමයි මෙයා ඉන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ මේ ගීකාව්‍ය ආකෘතිය තමයි සාම්ප්‍රදායික ආකෘතිය. හැබැයි සැතැම් වෙලාවට එයා පද මාත්‍රා 6 කන්නක් තියෙනවා. දුද නොද බින්ද කියලා එහෙම තියෙන්නේ. මතක නෑ මට. මේ පද්දී පන්තිය ගත්තාම මේ කාගෙද කුකුළු හැවිල්ල පද්දී පන්තිය ගත්තාම කුකුළු හැවිල්ලේ තියෙනවා මාත්‍රා 6 12 යන්නේ. මේ දුද නොද බින්ද ලද තෙද කඳ දේව් රද සාමිනේ කිය. ඊළඟට යනවා මගේ කුකුලා නැසු එක දදය ඔබගේ පාළු යක තව එක බුද දිනක් තක ඉන්නට ඉඩ නොදී තක. එතකොට ආ එතන මාත්‍රා ගන්න වෙනස් වෙනවා. එතකොට මාත 6යි 12යි 6යි 12. ඔය විදිහට තමයි යන්නේ. එතකොට චූටි වෙනසක් තියෙනවා එතන. එතකොට ඒ කවියා මේ අර රැපිය තෙන්න ගොන් කවියා සම්ප්‍රදාය තුල රැඳෙමින් සම්ප්‍රදාය අතික්‍රමණය කරපු බවක් චුට්ටක් පේනවා. ගීකාව්‍ය ආකෘතියේ ඉඳලා ඒක පොඩි වෙනසක් කරලා අලුත් කරලා නාවිය කරලා තියෙනවා. එතකොට අපිට ගන්න වෙන්නේ ඉතින් මෙතන ඒ සම්ප්‍රදාය තුල රැඳලා තියෙනවායි කියලා. එතකොට ඔන්න මේ ආකෘතිය තමයි තියෙන්නේ. සිව්පද ආකෘති තියෙන නිර්මාණයක් සිළු ආකෘති තියෙන නිර්මාණ ඔයාලගේ පොතට ඇතුළත් කරලා නැහැ. සිළු ආකෘතිය කියන්නේ ගද්ද පද්ද දෙකම මිශ්‍ර වෙන. ඒකට අපි කියනවා සිළු ආකෘතිය කියලා. ගද්දයි පද්දයි දෙකම මිශ්‍රව යනවා. මාත්‍රා ගණක් නැහැ. සීමාවක් නැහැ. ඒකට මෙන්න මේ ආකෘතිය හෙළහවුලේ කවින්ගේ නිර්මාණ තුල දක්නට ලැබෙනවා. එහෙනම් මම හිතනවා ඔන්න දැන් අපි යම් තැනකට ආවා. කොහොමද අපි කතා කරේ අද දවසේ හෙළහවුලේ කවින්ගේ නිර්මාණවල නැත්නම් හෙළහවුල කියන කාව්‍ය ධාරාවේ කවින්ගේ නිර්මාණවල සුවිශේෂී ලක්ෂණ. අපි කතා කළා ඒ ලක්ෂණ වස්තු විශේෂයේ. වස්තු විශේෂ මෙන්න මෙවුවා කියලා. ඊට පස්සේ අපි කතා කළා භාෂාව. ඔවුන් කොහොමද භාෂාව භාවිත කරන්නේ කියලා. ආයි කතා දෙකක් නේ අපි දෙපෙළම පැහැදිලිවම නූසු එළවස වෙන කිසිදු භාෂාවක් මිශ්‍ර නැති එළවස. ඊළඟට අපි කතා කරා සංකල්ප රූප යටතේ. මෙන්න මේව සංකල්ප රූප මෙවයි බා. ඊට පස්සේ අපි ආකෘතිය ගැන කතා කළා. අපිට මේ පොතේ මේ කියන දැන් මේ වීඩියෝ පටේ යන ගමන් වල පොත අරගෙන පොතත් එක්ක සංසන්දනය කරමින් යන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නෙට පහසුවෙන් පිළිතුර ගොනු කරගන්න පුළුවන් වෙනවා. මම හිතනවා එමනම් හෙළහවුල කාව්‍ය ධාරාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති. තවත් වීඩියෝ එකකින් ඊළඟ කාව්‍ය ධාරාවට අපි යමු. මේ එකම යන්න අපහසු නිසා දාරිදාව වැඩි වුණොත් මතකයේ රැඳෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා නැවත හමු වෙමු.